එසේ ලොක් හැටියට අපි විශ්වාස කරනවා තමුන් දරන දේශපාලන මතයට තමුන් දරන දේශපාලන මතවාදයට ඉඩ හසර විවෘත වෙන්නට ඕනේ. ඒකට වේදිකාවක් තැනෙන්න ඕන. වේදිකාවක් නිර්මාණය වෙන්නට ඕනේ. දේශපාලන අර්බුදකාරී අවස්ථාවන් හි ඔබ දැක තිබෙනවා අතීත 2018 ඔක්තෝබර් 26 වෙනිදා. කොහොමද අපේ වේදිකාව පුළුල්ුනේ බෙදා හදාගත්තේ කොහොමද කියලා. ඒ වගේම ඊළඟ ජනාධිපතිවරණ සටන සම්බන්ධෙනුත් අපේ මේ SL ලොක් වේදිකාව ඒ වගේ ප්‍රජාතාන්ත්‍රික ලෙස හැබැයි තාර්කිකව බෙදා හදාගන්න අපි බොහොම කැමැත්තෙන් සූදානමින් පසු වෙනවා. අලුත් තැනකින් අල්ලගෙන අලුත් කතාවක් කියනවා. අපි බලමු මොකද්ද මේ දේශපාලකයා බේරා ගැනීම වෙනුවෙන් කරන මේ කතාව. ඇත්තටම පව්. හිතන්න රටේ ප්‍රධාන පුරවැසියට ඔය විදිහට හූ අහන්න වෙනවා කියන එක. ඒ වගේ ඉරණමක් ලංකාවේ මේ තරම් ඉක්මනට යුදා වෙච්ච එක ගැන පව්. අපි කනගාටු වෙන්න ඕනේ. හැබැයි දැන් මේ මෙතනදී කෙනෙකුට හිතන්න පුළුවන් එයාට හූ කිව්වට මට හූ කියන්නේ අපිට හූ කියන්නේ කියලා. වැරදිලා. ඔය ඔක්කොටම ඒ දේ ඉෂ්ට වෙන්න බොහෝ මත ළඟයි. අපේ ජනතාව අවුරුදු 70ක් 71ක් ඉවසුවා. දැන් මේ වෙනකොට අපේ මිනිස්සු අර ඉස්සර පාරේ මේගොල්ලෝ මැති ඇමති ගොල්ල බැකප් වාහන දාගෙන අනිත් වාහන අයින් කරන් යනකොට කානුවට බැහැලා ඉඩ දුන්නට දැන් එහෙම ඉඩ දෙන්නේ නැහැ. දැන් අපේ අය පටන් ගත්තා හෝන් එක ගහලා විරෝධය දක්වන්න. මතක තියාගන්න ඕක බොහෝම ඉදිරියට දරුණු වෙනවා. මීට වඩා ආරක්ෂාව අතින් හැම අතින්ම දියුණු රටවල් වල පාර්ලිමේන්තු මැති ඇමති ගොල්ලන්ව උස්සල ඩස්බින් එකට දාන්න මිනිස්සු ඉදිරිපත් වුණා. ඒක නිසා ඒක මේ අපේ රටේ උදා වෙන දිනේ අත ළඟයි. අන්න ඒකයි මම හිතන්නේ අපි මේ දේශපාලනඥයව බේරගන්න ඕනේ. මේ මිනිස්සයන්ට හිතූ මතේ තමුන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා තමුන් දුන්න පොරොන්දු ටික කඩ කරලා මේ මුදල් අවභාවිතා කරලා පිස්සු නටන එකට ඉඩ තියන්න හොඳ නැහැ. මම හිතන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න රටේ යම් පක්ෂයකට පුළුවන්. මම ඒක මම විශ්වාස කරන විදිහට ජනතා විමුක්ති පෙරමුණ කියලා මම මැලි වෙන්නේ නැහැ. මම මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරනවා ඒ මම යෝජනා කරන මගේ හිතේ තියෙන කරුණු කීපය කියන්න. මුලින්ම මම හිතන්නේ මේ නාම යෝජනා දෙන්න කලින් හිතන්න ඕනේ මේ මනුස්සය මේකට සුදුසුද කියලා. විශේෂයෙන් අධ්‍යාපනය ගැන ලොකුවට කියන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ව දැක්කම ඒක ටිකක් අප්සට් වැඩක්. මොකද අධ්‍යාපනයක් තිබුණාට අධ්‍යාපනයක් නැති එකටත් වඩා හරක් වැඩ තමයි මේ මිනිස්සු කරන්නේ. එතකොට නමුත් අපි බැලු බැල්මට අපිට පුළුවනි නම් බාර් පර්මිට් තියෙන අරක්කු විකුණන සල්ලාල වැඩ කරන ගණිකා නිවාස තියෙන එහෙමත් නැත්නම් එලි පිටම දූෂණය කරපු දූෂණ වැඩ කරපු ඒ වගේ මිනිස්සුන්ට නාම යෝජනා දෙන එක වළක්ව ගන්න පුළුවන් අපිට. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්. ඊටත් අමතරව මම තව දෙයක් යෝජනා කරනවා. මේ ව්‍යාපාරික දේශපාලනයට සම්බන්ධ වෙන එක හරිම වැරදි. මොකද මේ අවුරුදු 70ටම උනේ දේශපාලනඥයෝ තමුන්ගේ පවුලයාගේ නමින් හරි බිස්නස් කරපු එකයි. බලය අරගෙන බිස්නස් කරලා මේ මුළු රටම පිට රටවල් වලට විකුණපු එක. අද මේ වෙනකොට අපි බොහෝ රටවල් වලට යටත් විජිතයක් ගන්නට වෙලා ඉවරයි. ඉදිරිය හරි භයානකයි. අපි මේකට වහාම පියවර ගත්තේ නැත්නම් අපිට බොහෝම භයානක කටයුතු වලට මුහුණ පාන්න වෙනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ ව්‍යාපාරිකයෝ ගැන ගත්තම ලංකාවේ ව්‍යාපාරිකයෝ හරි දුප්පත්. ඒගොල්ලන් මේ පිටරට ඉන්න දක්ෂ ව්‍යාපාරිකයොත් එක්ක මේ සංසන්දනය කරන්න එපා. බලන්න මේ ඊයේ පෙරේද කුණු කේස් එක. ලංකාවේ නිකන් මහා වැඩකාරයෝ මහා ධනවත්තු වගේ පෙනී හිටින මිනිස්සුන්ට සම්බන්ධ ආයතන වලින් කරලා තියෙන කුණු වැඩි. එංගලන්තේ වගේ දියුණු රටවල් වල ඔය HIV ආසාදිත රෝගීන් වගේ බෝවෙන රෝගීන් ඉන්න ස්පිරිතාලවල කුණු කසල මේ කලමනාකරණය කියන එක ලොකු ගැටලුවක්. හිතන්න එව්වා අපිට පටවන්න, එව්වා අපිට ගෙනල්ලා මේ රටේ ගොඩ බාන්න ඉදිරිපත් වුණ සමාගම් තමයි ලංකාවේ මහා කීර්තිමත් ව්‍යාපාරිකයෝ කියලා අපි සාකච්ඡා කරේ කතා කරේසා පුළුවන් නම්
නායකත්වයට දේශපාලනයටත් ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරේ. මට පුදුමයි ඇත්තටම අපි හොයලා බලන්න ඕනේ සමහර විට ඔය ස්පිරිතාලවල තිබුණ ඇඳම් බෙච්චියට් කොට්ට ගෙනල්ලා අව්වේ වෙලල අපිට විකුණලත් ඇති. අපි අහිංසකව අරගෙනත් ඇති. අන්න ඒක නිසයි මම කියන්නේ මොනම ආකාරයෙන්වත් දේශපාලනඥයා ව්‍යාපාරිකයෙක් නොවිය යුතුයි. ඔහු හෝ ඔහුගේ පවුල්වල කිසියම්ම කෙනෙක් ව්‍යාපාරවලට සම්බන්ධ නම් ඔහු දේශපාලනයට නොපැමිණිය යුතුයි. කෙනෙකුට හිතන්න පුළුවන් ඒක අසාධාරණයි කියලා නෑ කිසිසේත්ම නෑ. මොකද ව්‍යාපාරවලට සම්බන්ධ නොවන මුදල් ලිපීම අරමුණ කර නොගත් දේශපාලනයට එන්න සුදුසු හැකියාව තියෙන මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. ඒක අපි ප්‍රශ්නයක් කරගන්න හොඳ නෑ. ඉතින් මුලින්ම නාම යෝජනා දෙනකොට මේ දෙන්නේ කාටද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඊළඟට තමයි මේගොල්ලෝ මේ නාම යෝජනා අරගෙන ඇවිල්ලා කැම්පේන් එක කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න ඕනේ. කවුද යාලට උදව් කරන්නේ, කොහෙන්ද ෆන්ඩ්ස් එන්නේ කියලා ඒක ගැනත් හොයලා බැලුවොත් නරක නෑ. ඊට පස්සේ මට මේ කරුණ ඔක්කොම එක දවසේ කියන්න බෑ. අපි එව්වා ඉඩක් ලැබෙන විදිහට ඉදිරියේදී සාකච්ඡා කරමු. දැන් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු දැන් මෙයා දින්න කියමුකෝ. දින්න ගමන්ම අපි සාමාන්‍යයෙන් කප්පමක් දෙන්න පුරුදුයි අර වාහන පර්මිට් එක කියලා. ඒක ගත්ත ගමන්ම පහුවදාට විකුණ ගන්න එකත් සාමාන්‍ය දෙයක් බවට ඒගොල්ලොත් කියනවා. අපේ මිනිස්සුත් ඒක පිළිගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක එහෙම වෙන්න බෑ. ඒක වැරදි කැතයි. ඒක අප්‍රසන්නයි. රජයේ සංචිතයකින් මේ එන මන්ත්‍රීවරයාට ඇමතිවරයාට පාවිච්චි කරන්න වාහනයක් දෙන්න බැරි කමක් නැහැ. වාහනයක් හෝ අවශ්‍ය වාහන ලබා දෙන්න ක්‍රමවේදයක් හදනවා කියන එක හරිම සරල දෙයක්. හැබැයි එයා එයාගේ දුර්කාලය තුල පාවිච්චි කරලා යනකොට වාහනේ දීලා යන්න ඕනේ. එතනින් එහාට අර පාර්ලිමේන්තුවට ගිය ගමන්ම අවුරුදු පහක් එතන පිම්බත් කාපු ගමන්ම පෙන්ෂන් එකක් දෙනවා. ඒක කරන්න බෑ. අවුරුදු 25ක් 30ක් ළංගමට ගිහිල්ලා මේ වලවල් පිරුණ රටේ මේ මහා ට්‍රැෆික් එකේ බස් එකේ ලෝපු ඩ්‍රයිවර්ට පෙන්ෂන් එකක් නැහැ. එතකොට මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ලංකාවේ අවුරුදු ගානක් අවුරුදු 30ක් 40ක් කොම්පැනි කාර්යයන්ට කඹරන මිනිස්සුන්ට පෙන්ෂන් එකක් නැහැ. මේ රටෙන් හුස්ම පොදක්වත් ගන්න නැතුව බත්තටයක් කන්න නැතුව පිට රට ගිහිල්ලා මේ රටට කඹරන මිනිස්සුන්ට පෙන්ෂන් එකක් නැහැ. හැබැයි අවුරුදු 5ක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පින්බත් දිලපුවම පෙන්ෂන් එකක් දෙන්න ඕනේ නැහැ. ඒක එහෙම වෙන්න බෑ. මම කියන්නේ මෙදාසරේ මින් ඉස්සරහට මෙව්වා මේ ජනාධිපති කොමිසම් දාලා බලමු, කොමිටියක් දාලා බලමු. එහෙම කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්නේ මගාරින කතත් එක්ක මේ ගමන යන්න බෑ. හැබැයි මම කියන්න පැකිලෙන්නේ නෑ මේ වගේ පොරොන්දු දෙන්න පුළුවනුත් ජනතා විමුක්ති පෙරමුණටයි. එයාලට පුළුවන් සාමාන්‍යයෙන් දෙයක් හිතලා කරන්න සහ ඒක කරන තත්ත්වය අපිට බලපෑම් කරන හදාගන්න බැරි වෙන එකක් නෑ. ඊළඟට මං ඉන්නේ බොහොම දරුණුම භයානකම තැනට. අපේ රට අද මෙතනට පත් කරලා තියෙන කරුණට ඒ තමයි සාමාන්‍යයෙන් අපි දැන් මේගොල්ලන්ව පත් කරලා අරපුවම මෙතන තියෙනවා මේ කැටගරි ගොඩක්. මන්ත්‍රී, ඊළඟට මේ ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය අමාත්‍ය, ඔහොම කැබිනට් ඇමති කිය ගොඩාක් කතන්දර තියෙනවා ඒගොල්ලන්ගේ අතරේ. ඔතනින් වැඩියෙන්ම හොරකම් කරන්න කැබිනට් ඇමතිලා කියන එක හරි ප්‍රසිද්ධ රහසක්. හැබැයි අපිට එකඟ වෙන්න පුළුවන්ද අපි පත් කරලා යවන එක අපි බාර දෙන වැඩෙන් රට වෙනුවෙන් කරන වැඩෙන් කොමිස් ගන්න එකට? සාමාන්‍යයෙන් අපේ මතයක් තියෙනවා ඉතින් කොමිස් ගත්තට වැඩේ කරානේ, ඒ ඉතින් 100-3 ඉතින් සාධාරණයිනේ. එහෙමත් නැත්නම් අපි තව ඒක දුරට ඇවිල්ලා 100-10 මිස්ටර් 10% එහෙම කියලා කියන්න පවා අපි පුරුදු වුණා. මිත්‍රවරුනි මේක කරන්න බෑ. අපි ඔයාව ඡන්දෙන් පත් කරලා පාර්ලිමේන්තුවට යවලා ඔයාව මොනොරේල් එක ගන්න ඉතාලියට යවුවම 100-10 ඉල්ලන්න බෑ. මූද දැකලා නැති පාසල් ශිෂ්‍යෝ ඉන්න රටක වහලේ තෙමෙන්න, වහලේ ඉස්කෝලේට වහලයක් ඉන්න මේ වහලයක් නැති ළමයි ඉන්න රටක දරුවන්ට ටැබ් දෙන්න කතා කරන්නේ කොමිස් වලට මිසක් ළමයින්ට ආදරයකට නෙමෙයි කියලා අපි දන්නවා. එහෙම වෙන්න බෑ. ඒක නිසා මේ අපේ රටේ කාට වුවමනාවටද අපි හිතන්න ඕනේ පෝට් සිටි හැදුනේ කියලා? කාටවත් කොමිස්, කාටවත් මොනෝහරි වත්කම් ලැබෙන එක වෙනුවෙන් එයාපෝට් හදපු, වරායවල් හදපු, පෝට් සිටි හදපු රටක් අපි. අමතක කරන්න එපා, පෝට් සිටි එකට ගත්ත හැම වැලි බාල්දියක්ම අපිට මූදට දෙන්න වෙනවා. අපි කවුරුත් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ වෙනකොට ගිහින් බලන්න මීගමු තීරේ කොහොමද යන හැටි කියලා. ඒ ගත්ත හැම වැලි බාල්දියක්ම
ටිකක් කල්යයි අවුරුද්දක් දෙකක් 20ක් 50කුත් යයි හැබැයි චීනට දුන්න භූමිය ඒ වගේ පස් ගුණයකින් අපිට මහ මුහුදට දෙන්න වෙනවා මම කියන්න උත්සාහ කරන්නේ මීට පස්සේ ලෙලබෙන කිසිම රජයකින් මේ කිසි කෙනෙකුට කොමිස් ගහන්න බෑ මම මගේ ආයතනයේට සිමෙන්ති කොට්ට 500ක් ගෙනෙන් කියලා මගේ පර්චේසිං ඔෆිසර්ව යවපුවාම එයාට බෑ රුපියල් 5ක් වැඩිපුර ගන්න රුපියල් 5ක් වැඩි තනින් අරන් 5ක් සාක්කුවේ දාගන්න බෑ එයාට එයාට අහවල් හෝටලේ ඩිනර් එකක් දුන්නා කියලා එයාට ඒක කරන්න බෑ ඒක වැරදි කියලා අපි ජනතාව හැටියට මුලින්ම තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ මේ පක්ෂ නායකයෝ දේශපාලනඥයෝ මේ රටට විනාශ කරපු මේ ඔක්කොම තේරුම් ගන්න ඕනේ මෙව්ව වළක්ව ගන්න එක මහ දෙයක් නෙමෙයි මම ඉල්ලා සිටිනෝ අපේ රටේ සිටිනෝ දැන් මේ වෙලාවේ මහා කතිකයෝ හරිම සාර්ථක අපිට වඩා ඉතාමත්ම හොඳින් ලස්සනට කරුණු පහදලා දෙන්න පුළුවන් අය ඒ හැමෝම අපිට දේශනා තියතිය කියන්නේ මේ අවුරුදු 70 කරවටීම ඇති මේක නවත්තන්න හැබැයි එක්කෙනෙක්වත් අපිට කියලා දෙන්නේ නැහැ මේක නවත්තන්නේ කොහොමද කියලාවත් මේක නවත්තන්න කාටද දෙන්න ඕනේ කියලාවත් අන්න එතනයි තියෙන ප්‍රශ්නේ හැමෝම ප්‍රශ්නේ අත ගගහ මේක වෙනදා හිටපු වෙනදා කෙරුණ හොරු රැළ අතටම යන්න ඉඩ තියෙනවා අමතක කරන්න එපා මේ සරෙත් වැරදුනොත් මේ රට අපි වෙනත් රටකට යටත් විජිතයක් වෙනවාමයි දැන් මේ වෙනකොටම වෙලා ඉවරයි මේ වෙනකොටම අපිට විසඳ ගන්න බැරි මහ විශාල ප්‍රශ්න තුගයකට අපි මුහුණ පාලා ඉවරයි නමුත් අපිට හොඳටම විශ්වාසයක් තිබෙනවා අපි මේ අර හූ අහන මිනිස්සුන්ගෙන් බැනුම් අහන දේශපාලනඥයව මේකෙන් බේරගන්නේ නැතිව මේ අපේ රාජ්‍ය තන්ත්‍රය බේරගන්න බෑ මේ රාජ්‍ය තන්ත්‍රය බේරගන්නේ නැතුව අපේ රාජ්‍ය සේවකයව බේරගන්න බෑ අමතක කරන්න එපා මේ හැම රජයේ ආයතනයකම උදේට ජාතික ගීය දාලා ඊළඟට පටන් ගන්න හොරකම ඒ කාර්යාලවල පුළුවන් නම් දාන්න ඕනේ බෝඩ් එකක් පුළුවන් නම් ආව වැඩේ කරගෙන පෙන්න පල්ලා කියලා ඒකයි ප්‍රතිපත්තිය වෙන්නේ ඒකයි ප්‍රධාන පාඩේ වෙන්න ඕනේ මොකද අද පගාවට රිසිට් එකක් දෙන්නේ නැති එක විතරයි ඉස්සර පගාව දීලා දේවල් කරගන්න පුළුවන් වුණා දැන් පගාව දීලවත් වැඩක් කරගන්න බෑ පගාව දීලා ස්තුති කරලා ඉන්න තත්වයකට අපි අපේ රට ගෙනල්ලා ඉවරයි ඒක නිසා මම කියන්නේ පැහැදිලිවම මේ වෙනස මේ ජනතා විමුක්ති පෙරමුණට කරන්න පුළුවන් එහෙම නැතත් ඒගොල්ලෝ මේ දේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ගත්තොත් ඒකින් යම් යම් කොටසවල් වෙනත් පාර්ශවක් පටන් අරගෙන මේ රටට මීට වඩා හොඳක් වෙන්න පුළුවන් ඒ දේ ඒ තොරතුරු ඒ හරි පණිවිඩේ ඒ ප්‍රතිඥාව අපිට දුන්නොත් අපි ඔයාලට පුළුවන් අපි ගෙවල් ඇතුලේ කතා කරලා අපේ කට්ටිය ඇතුලේ කතා කරලා මේක වෙනස් කරන්න පුළුවන්මයි කළ යුතුමයි